අපේ සිනහවේ ආරම්භය. ඒ මොකද ඔලු හලන්නේ? මේ බලාගෙන ඉන්නේ හොඳකම තමයි ඔය. මං ඉවරයි මං විනාශයි. ඉතාම සාර්ථකව තිරගත වෙච්ච චිත්‍රපටයක් තමයි කළුසුදු චිත්‍රපටයක් තමයි ජය අපටයි කියන්නේ. කාලියා කියන හින්දි චිත්‍රපටය අනුකරණය කරගෙන තමයි සුනිල් සෝමපීරිස් මහත්මයා තිරනාටකය ලියලා තියෙන්නේ. මේ චිත්‍රපටයට අදාළ බයිස්කෝප් කතාව මට ප්‍රකාශ කරේ සුනිල් සෝමපීරිස් මහත්මයාම තමයි. අක්ක දන්නවද අපිට වෙච්චද? මොකද්ද? තවුමේ ඉන්නවා නහයට නහනෙක. මූ තවුමට ආවම හරියට කඳුළු ගෑස් දැම්මවා වගේ. ඔක්කොම කඩවහනවා. දුහුල් මේ තුමේ සිහිල් මාරුතේ නදී නින්නේ රුවක් ඉන්නවා. ඒ රූප නාලේ දිනේ තරන් බයිස්කෝප් කතා. ඉතින් අද වැඩසටහනට අනුග්‍රහය දක්වන්නේ ඩාලි බටලර් සමාගමේ ඩෙන්ටා ටූත්බ්‍රෂ්. ඉතින් චිත්‍රපටයේ තිරනාටකයේ අරගෙන ගිහිල්ලා තියෙනවා මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කරන්න දීලා තිබිච්ච සෝනියා දිසා මහත්මිය හම්බ වෙනවා. ඉතින් සෝනියා මේ චිත්‍රපටයේ තිරනාටකයේ කියවලා ඉතාම සතුටු වෙලා තියෙනවා චිත්‍රපටය කරන්න. හැබැයි සුනිල් සෝමපීරිස් මහත්මයා ඉදිරියමක් කරලා තියෙනවා මම මේ චිත්‍රපටය කරනවා නම් මට විජය කුමාරතුංග මහත්මයා ඕනේ ප්‍රධාන චරිතයට එයා නැතුව මට මේ චිත්‍රපටය කරලා වැඩක් නැහැ කියලා. ඉතින් විජය කුමාරතුංග මහත්මයා ඒ කාලේ දේශපාලන වශයෙන් ඉතාම කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. ඉතින් සෝනියා කියලා දෙනවා හරි මම කැමතියි අපි කොහොම හරි විජයව ගමු කියලා විජයට කිව්වම විජය කුමාරතුංග මහත්මයා චිත්‍රපටයේ රඟපාන්න කැමති වෙලා තියෙනවා. චිත්‍රපටයේ එක ලස්සන සින්දුවක් තියෙනවා ජෝතිපාල මහත්මයා ගායනා කරන දුහුල් මීදුමේ සිහිල් මාරුතිය කියන ගීතය. ඉතින් මේ ගීතය එදා රූපගත කරන්න යොදාගෙන තිබුණේ ගම්පහ මල්වත්තේ. උදේ 8 ඉඳලා රූපගත කිරීම කරන්න යොදාගෙන තිබුණා විජය කුමාරතුංගත් ගීතා කුමාරසිංහත් තව කුඩා ළමයි දෙන්නෙක් තමයි මේ රූපගත කිරීම වලට දර්ශන වලට පෙනී හිටියේ. සින්දුවක් නිසා එදා දවසම යොදාගෙන තිබුණ මේ සින්දු රූපගත කරන්න ගම්පහ මල්වත්ත තමයි සින්දු රූපගත කිරීම වලට යොදාගෙන තිබුණේ. දවසකට රුපියල් 5000ක් ගෙවන්න ඕනේ ගම්පහ මල්වත්තට කුලිය. ඉතින් විජය කුමාරතුංග කියලා තිනවා ඕගොල්ලෝ යන්න මම උදේ මෙන්න රූපගත කිරීම කරන්න ඔක්කොම සෙට් හදලා තියන්න මම පුළුවන් තරම් ඉක්මනට එන්නම් කියලා විජය කුමාරතුංග මහත්මයා කියලා දිනවා. ඉතින් මේගොල්ලෝ ගිහිල්ලා ඔක්කොම ලෑස්ති කරගෙන බලාගෙන ඉඳලා තිනවා. නමුත් බලාගෙන ඉන්නවා විජය මහත්මයා ඇවිල්ලා නැහැ. දේශපාලන වශයෙන් ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරපු විජය කුමාරතුංග මහත්මයා ගම්පහ මල්ලත්තට එනකොට දවල් 2යි. ඉතින් ආපු ගමන් කියලා දෙනවා සෝරි සුනිල් මට ඉන්න පොඩ්ඩක් පරක් වුණා නමුත් කමන්නේ අපි දැන් වැඩේ පටන් ගමු කියලා පටන් අරගෙන තියෙනවා ගීතය රූපගත කරන්න. මම හිතන්නේ රෙකෝඩ් එකක් දුවද පැය 4ක් යනකොට මුළු ගීතේම මුළු සම්පූර්ණ සින්දුවම රූපගත කිරීම කරන ඉවර කරලා තියෙනවා. ඒ මොකද මිනිහ ඔබ කාරක වටේ කරගන්නේ? නෑ මේ නිකන් දන්නේ නැහැ. මේ බැලුවා මේ බලා මේ පැත්තට ලයිට් එක නැහැ මේ පැත්තේ යනකොට කප් එක නැහැ. ඔබම හය නාසිකේ බෝඩින් කරනවා මේක දැනගනි. කාටත් මතකයි තවත් ජනප්‍රිය සින්දුවක් තියෙනවා ග්‍රේසන් ආනන්ද මහත්මයා ගායනා කරන සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ කියන ගීතය. ඒ ගීතේට පෙනී සිටින ජීවන් කුමාරතුංග මහත්මයා. සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ මේ අඳුරින් මිදීලා ඉගිලියයි කුරුල්ලෝ මේ අඳුරින් මිදීලා ඉගිලියයි කුරුල්ලෝ බයිස්කෝප් කතා.
මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම හිරගයක් ඇතුලේ රූපගත කරන්න ඕන චිත්‍රපටියක්. ඉතින් ඒ දවස්වල මොකක් හරි ප්‍රශ්නයක් නිසා මැගසින් එක ගන්න බැරි වෙලා මේකොල්ලෝ දඩුගම හැඳල චිත්‍රාගාරය ඇතුලේ තනිකරම සෙට් එකක් ගහලා තිනවා. හිරගය ඇතුලේ සෙට් එක ගහලා තමයි ඒ සෙට් එක ඇතුලේ තමයි මේ මුළු සින්දුවම රූපගත කරලා තියෙන්නේ. සොමිරත්නායක මහත්තයා බලන කවුළුව උඩ නගින පඩිපෙළ ඒ හැම එකක්ම දලුගම චිත්‍රාගාරයේ ඇතුලේ ගහපු සෙට් එකේ තමයි ඒ දර්ශන සියල්ලම රූපගත කරන්නේ. නමුත් බලනකොට තේරෙන්නේ නැහැ මේක ගහපු සෙට් එකක් කියලා. ඇත්තම හිර කූඩුවක්, ඇත්තටම හිරගයක් ඇතුලේ කරපු විදිහ තමයි තේරුම් යන්නේ. කුරුලෙකු සිර කරලා තබනු බහනොව කිසිදා. කුරුලෙකු සිර කරලා තබනු බහනොව කිසිදා. කුළුවේ දුව සොයා ඉගිලුනේ. ඇනති මෙන් ඉඳලා මරුණක් තම නැහැ කියලා. ඇනති මෙන් ඉඳලා මරුණක් ඒ කාලේ රූපවාහිනිය ප්‍රචාරණ කටයුතු හරියට තිබිලා නැහැ. ප්‍රධානම ප්‍රචාරණ මාධ්‍ය තමයි ගුවන් විදුලිය. මේ සෙල්ලම් ඔක්කොම මට ඉගෙනුවේ උඹයි. ඒත් උඹ අද මං ඉදිරියේ පරාදයි. උඹව සෙම්පතියෙක් කළා. ඔබ දන්නව නේද සෙම්පතියන්ගේ පාරවල් කොහොමද කියලා? දැන් ඒක කණ්ඩලෑස්තිය. ඉතින් පැයකාරක ප්‍රෝග්‍රෑම් දෙක තුනක් ගෙනහිලා ගුවන් විදුලිය දුන්නාම ගුවන් විදුලි සංස්ථාවෙන් කියලා තියෙනවා මේක ප්‍රචාරණය කරන්න බෑ කියලා. ඉතින් මේකෝ ලාස්සනවා ඇයි කියලා. විජය කුමාරතුංගේ කටහඬ තියෙන නිසා මේක ප්‍රචාරණය කරන්න බෑ කියලා ගුවන් විදුලි සංස්ථාවෙන් ඒක ප්‍රති ඉතින් විජය කුමාරතුංග මහත්මයා කටහඬ නැතුව මේ ප්‍රෝග්‍රෑම් එකට වැඩක් නැහැ කියලා සෝනියා දේසා මහත්මිය එවලෙම ගිහිලා තියෙනවා මාධ්‍ය ඇමතුමාව හම්බ වෙන්න. හම්බ වෙලා කියලා තියෙනවා මෙහෙම එකක් වෙලා තියෙනවා ඇමතුමනේ කවුද මේක නියෝගේ දුන්නේ කියලා. ඉතින් මාධ්‍ය ඇමතුමා කියලා තියෙනවා මම කිසිම නියෝගයක් දුන්නේ නැහැ මේක නවත්තන්න කියලා. මේක මම තහනම් කරලා නැහැ කියලා. ඉතින් කොහොම හරි කතා කරලා ඒ පැය කාලේ ප්‍රෝග්‍රෑම් එක අනුමත කරගෙන ගුවන් විදුලියෙන් ප්‍රචාරණය කරලා තියෙනවා. චිත්‍රපටිය දාවන කාලය පැය 2 විනාඩි 40ක්. චිත්‍රපටිය සිනමාහල් 10ක තිරගත වෙලා තියෙනවා. 661 වෙනි චිත්‍රපටිය විදිහට තමයි ඉතිහාසගත වෙන්නේ. චිත්‍රපටිය 1986 ජූලි මාසේ 25 වෙනිදා තමයි පළමුවෙන්ම තිරගත වෙලා තියෙන්නේ. වින් බරපතල වැඩ ඇතිව 3 මාසක සිර දඬුවමකට යටත් කරමි. බයිස්කෝප් කතාවට අද අනුග්‍රහය දක්වන්නේ ඩාලි බට්ලර් සමාගම ඩෙන්ටා ටූත් බ්‍රෂ්. ඩෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය. ඉතින් අපිත් සමග දිගටම රැඳී සිටින්න අපිට ලයික් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, අඩුපාඩු දිනන අපිට දක්වන්න. මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙද. බොහොම ස්තුතියි. සිනහවේ ආරම්භය.